කෙනෙ පොසෝ එකක්තාල තියෙනවා කකුලේ තුවාල තියෙනවලු අවුදු ගානක ද ඒක මේ සුවවෙෙන් නෑ න්න යාන ඒක මේ අමක්ෂ බලකින්දද කියලා එම වෙලා තියන්නේ කොච්චර බෙහෙත් කාසන්න හොඳ වෙන්න සක්කාන්න ඒ මාත්‍යයාගේ කකුලේ සුවවෙන්න ඇති තුවාලයක් තියෙනවා නම් දරුවෝ ඒ සුවවෙන්න ඇති තුවාලය අමනුෂ්‍යයෝ නිසා සිද්ධ වෙනවා කියන කාරණය අපට කියන්න බෑ තියෙන්න්නද ඒ තුවාලේ මොකක්කෝ සංසාරිකව අපි කලා වූ අකුසල් සංස්කාරයක් නිසා ඇතිවෙන්න වු දෙයක් නමුත් යමෙක්ගේ කකුලේ සුව නොවී පවතින නිරතුරුවම විවෘතව තියෙන තුවාලයක් තියෙනවා නම් පුතේ ඒ තුවාලවලට වහ වැටුණා වූ තෘෂ්ණා ඇති කරගත්තා වූ අමනුෂ්‍ය කොටස් ඒවා ඇසුර ඉන්න පුළුවන් තේන්න ඔය කුණු රසයට මේ ඒවාට ප්‍රිය කරන්නා වූ අමනුෂ්‍ය කොටස් එයා මේ ඒවා මේ තුවාලය ඇසුරු කරගෙන ඉන්න පුළුවන් එහෙම දෙයක් තියෙනවා ඒ නිසා නිරතුරුව මේම නැතුව අමනුෂ්‍යයෝ නිසා තුවාලය තියෙනවා කියන කාරණය අදාළ වෙන්නේ නැහැ එනිසා තුවාලයක් තියෙනවා නම් දරුවෝ අපි කළ යුතු සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ධර්මයන් කරන්න ඒ වගේම තුවාලය හැම වෙලාවෙම බාහිරට විවෘතව තියාගන්න නැතුව පුළුවන් තරම් ඒක වහලා තියාගන්න එකෙන් මාත්තු නැත්නම් ඕනෑම දෙයකට ප්‍රිය කරන්නා වූ අමනුෂ්‍යයෝ ඉන්නවා තේන්න කසල ගොඩේ කසල වලට ප්‍රිය කරන්නා අමනුෂ්‍යයෝ ඉන්නවා තේන්න එතකොට අසූචි ගොඩේ අසූචි වලට ප්‍රිය කරන්නා වූ අමනුෂ්‍යයෝ ඉන්නවා මුත්‍රා ගොඩේ මුත්‍රා වලට ප්‍රිය කරන්නා වූ අමනුෂ්‍යයෝ ඉන්නවා පිනුල් ආහාර කොටේ පිනුල් ආහාරයට මේ තෘෂ්ණාව වැදුනා වූ අමනුෂ්‍යයෝ ඉන්නවා පෙර ජීවිතේ දන් දෙන්නේ නැතුව ඒගොල්ලන්ට කවදාකවත් හොඳ ආහාරයක සුවඳ ලබන්න බෑ කුණු වෙච්ච ආහාරයක තමයි සුවඳ ලබන්නේ තේන්න ඒ වගේ මාත්තු ඒ තුවාලවල තියෙනා වූ කුණු ලේ රසයට සැරව රසයට තෘෂ්ණාවෙන් බැඳුන පෙර ජීවිතේ දන් නොදුන්න දානීය බලක්කපු එවැනි අය මහත්තු අරණි තුවාල උපාදානය කරගෙන ඒවායේ ගලන ඕජාව ආහාරය කරගෙන ජීවත් වෙනවා. එහෙම දෙයක් ධර්මානුකූලව තියෙනවා. තේන්න. ඒ නිසා ඒ වගේ සුව නොවන තුවාලයක් තියෙනවා නම් අපි විශේෂයෙන්ම දක්ෂ වෙන්න ඕනේ ඒ තුවාලයේ බාහිරට පෙනෙන්නේ නැති ආකාරයෙන් නිරතුරු ආවරණය කරලා තියාගන්න එක පැත්තක්. තේන්න. ඉතින් මෙහා මහත්තයෝ තුවාලය කොච්චර බෙහෙත් කළත් හොඳ වෙන්නේ නැත්නම් අමනුෂ්‍ය නිසා තුවාල හොඳ වෙන්නේ නැහැ කියන කාරණේ අදාළ නැහැ තේන්නාද ඒකයි මම කිව්වේ අමනුෂ්‍යයන්ගේ දාහනිය වලක්ව ගන්න තමයි ඒක නිරතුරුවම ආවරණය කරලා තියාගන්න කියලා කියන්නේ පිරිසිදු කරලා ආවරණය කරලා තියාගන්න නැත්නම් ඒක නිරතුරුවම පිරිසිදු කරන්නේ නැත්නම් ඒකෙන් සරව වැగిරෙනවා නම් අපි දැකලා තියෙනවා සමහර අය තුවාල වල බැන්ඩේජ් දාගලා තිනවා ඒකේ තියෙන තුවාලේ සාරය එළියට ඔක්කොම අතු වෙලා තිනවා එයාට ගානකුත් නැහැ තේන්න එතකොට මේවාට මාතු අරක් ගත්තා වූ අමනුෂ්‍ය වෙනවා එහෙම වුණොත් ඔහුගේ ජීවිතයේ තමනුෂ්‍ය ගහණයට යට වෙන්න පුළුවන්. තේන්නාද? ඒ නිසා තුවාලයට අවධානය යොමු කරනවා වගේම තුවාලය බැඳලා නිවැරදි ආකාරයෙන් බෙහෙත් දාලා ඒ තුවාලේ තියෙන ප්‍රදේශය පිරිසිදුව තියාගන්නවා වගේම ඊළඟ පැත්තෙන් එයා සද්ධාවෙන් සීලෙන් මෛත්‍රියෙන් ශක්තිමත් භාවයට පත් වෙන්න ඕනේ. යම් පින්වතෙක් තුවාලය පිරිසිදුව තියාගන්නෙත් නැත්නම් තුවාලයේ විවෘතභාවයෙන් තබාගෙන අර සැරව ගලන ස්වභාවයෙන් තියෙනවා නම් සීලේනුත් දුර්වල නම් මෛත්‍රියේනුත් දුර්වල නම් තුවාලේ විතරක් නෙමෙයි එයාගේ ජීවිතෙත් අමනුෂ්‍යෝ ග්‍රහණයට අරගන්න පුළුවන්. තේන්න. ඒ නිසා තුවාලේ පිරිසිදු භාවය වගේම සීලෙන් මෛත්‍රියෙන් දානය කියන ඒ කාරණා වලින් තමන්ගේ ජීවිතෙත් පිරිසිදු භාවයට පත් කරගෙන දෙකම ඉස්සරහට අරන් ගිහිලා ඒකට සුදුසු වෛද්‍ය ප්‍රතිකාරත් මේ තුන එකට එකතු කරගත්ත තැන මාත්‍යෝ නිවැරදි වෙන තැනක් තියෙනවා නිවැරදි වෙයි. තේන්න. කාරණා තුනක් එකතු වෙන්න ඕනේ. එකක් සුසුකන්ලා වෛද්‍ය ප්‍රතිකාර. තේන්න. දෙක තුවාලේ තියනා වූ ආරක්ෂාකාරී බව. තේන්න. තුන එයා සීලෙන්, එයා දානෙන්, එයා මෛත්‍රියෙන් ඇති කර ගන්නා වූ ශක්තිමත් භාවය. තේන්න. ඔය තුන එකතු වුණාට පස්සේ මහත්තු අමනුෂ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් තමයි මතුවෙන්නේ. නැහැ. තේන්න. එයා නමුත් එයා තුවාලේ පිරිසිදු භාවය පිළිබඳ හිතන්නේ නැත්නම් එයාගේ සීලේ මෛත්‍රියේ පිරිසිදු භාවයේ හිතන්නේ නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර ධර්මයන් හරියට කළත් ඒක සුවන වෙන්න නම් පුළුවන්. තේන්නාද? ඉතින් මේ තුනම එකට ගියොත් තමයි මාත්‍යෝ මේ ඔය කා ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. තේන්නේ? ඒ නිසා වෙන හේතුවක් නම් නැහැ. වෙන හේතුවක් නැහැ. අමනුෂ්‍යෝ නිසා තුවාල වෙනවා කියන කාරණය අදාළ නැහැ. තුවාලෙට අමනුෂ්‍යව වහන්න පුළුවන්. අන්න ඒකයි වැදගත්. තේන්නේ?
තුවාලට අමනුෂ්‍යයෝ ආවට පස්සේ තමන්ට හිත දෙන්නෑ දරුවෝ එවැනි මේ අප්‍රසිදුනං එයාටම හිත දෙන්නෑ බෙහෙද්දාන්න එයාටම හිත දෙන්නෑ තුවාල සනිප කරගන්න තිෙන්න දැ ඔය කියන කෙනගේ එවැනි මේකක් නෑ එයා උත්සාහගන්නන් තුවාල හොඳ කරගන්න නේද එනිසා එයා අර තුනම එකට කරගන්න ඕනේ එක සුදුසුකම් වයිල්ලක් වෛත ප්‍රතිකාර දෙක සීලයෙන් දානයෙන් මෛත්‍රියෙන් එයාගේ ආරක්ෂාව තුන තුවාලය හැම වෙලාම පිරිසිදු භාවයෙන් තියාගන්න කාරණය තේන්න ඒ වගේම හැම වෙලාම මට හෙට සුවපත් වේවා කියන සුවපත් වේවා කියන චිත්තය ඇති කරගන්න ඕනේ හොඳ වෙන්නේ හොඳ වෙන්නේ හොඳ වෙන්නේ කියන චිත්තය නෙමෙයි තේන්න සුවපත් වෙනවා කියන චිත්තය තුල ඉන්නේ වෙන ඉතින් කරන්න දෙයක් නැහැ දුරේම හොඳ වෙන්නේ නැත්නම් ඒවා සාංශාරික අකුසල් විපාක වෙන දෙයක් නෙමෙයි ඔය ගෙවල් අපි පාරේ යනකොට පේනවා ඔය හරක් අංගඩු වහලා ඉන්නවා දැකලා තියෙනවා අර පුංචි අවුරුදු දෙකේ විතර හරක් පැටව මුළු ඇඟම පුච්චලා අංගඩු ගන්න තේන්න ඒතර ඔය අංගඩු ගහන්නේ මේ කවුද ගෙදර ඉන්න මිනිස්සයා නෙමෙයි ගහන්නේ ඔවා ගහන මිනිස්සයෝ ඉන්නවා තේන්න අංගඩු ගහන්නේ ඒ මිනිස්සගේ ජීවිත කාලය මෙයා මොකද කරන්නේ අංගඩු ගන්න තේන්න සමහරුන්ගේ සත්තුන් ඔය අලි වගේ සත්තු ඉන්නවා කකුල් වල යදන් දාලා ජීවිත කාලෙම මුළු කකුල්ම තුවාල වෙලා තේන්න මහතුයිද ඕවා සාංශාරික විපාක දෙද්දි අපේ තුවාල හොඳ වෙන්නේ මම ඒ මහත්ය එහෙම කළා කියන්නේ නැහැ හොඳද ඒ මහත්යගේ එහෙම මොකද්ද කියන්නේ මම දන්නේ නැහැ නමුත් ඔවැනි සාංශාරික අකුසල් තමයි විපාක දෙන ගෙවල් වල වැඩ කරන දරුවන්ට කොච්චර දේවල් කරනවද කියලා බලන්නකෝ අපි ඔය ආග තිනවනේ ලනු දාලා බැඳලා තිනවා කියනවා දම්වැල් දාලා බැඳලා තිනවා කියනවා ඈ තිරිසන් සත්තු එහෙම අපි බැඳලා තිනවා ඉතින් ඒ වගේ නාතු ඒවා තුවාල වුණාම මාත්‍යෝ ඒ සත්තු සදාකාලිකම තුවාල වලින් දුක් විඳිනවා වගේ මාත්‍යෝ සාංශාරිකව අපිට සුව වෙන්නේ තුවාල ඇති වෙන්න පුළුවන් තේන්න නමුත් ඒක මේ දැන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක මාත්‍යෝ අපිට සුව වෙන්නේ නැහැ කියන තැන මේ ඉන්න ඕනේ නැහැ අර පාරණා තුන මේකට ජීවිතයට එකතු කරගන්න එයාට සුව වෙන්නේ නැත්නම් ඔය තුනම ජීවිතයට එකතු කරගත්තා සුව වීම ප්‍රමාද නම් මාතු ඒත් එයාට ගැටෙන්න හේතුවක් නැහැ ඒ තමන් කරගත්තා වූ අකුසල් එහෙනම් එයාට තියෙන්නේ තුවාලය ಉಪಯೋಗී කරගෙන මේ ලෝක ධාතුවේ ලබන්න තියෙන ශ්‍රේෂ්ඨම ජයග්‍රහණය ලබන්න මොකක්ද මේ ලබන්නේ මේ කය කියන්නේ කුණු වෙන නරක් වෙන ගඳ ගහන සරව ගලන ලේ ගලන මේ කය කෙරෙහි තියෙන තෘෂ්ණාව තුවාලය ಉಪಯೋಗී කරගෙන අතහැර ගන්න තමයි අර්ථය තේන්න ඉතින් ඒ නිසා අකුසලයේ නිසා ওই දේ සිද්ධ වුණා ඒ අකුසලයේ විසින් ධර්මානුකූලව ජීවිතයට ලබන්න තියෙන ශ්‍රේෂ්ඨම අවබෝධාත්මක කුසලයේ ලබන්න අපි දක්ෂ වෙන්න ඕනේ පුතේ හොඳ වීම ප්‍රමාද වෙනවා නම් තේන්නද ඉතින් අපි ආශිර්වාද කරමු මේ මොහොතේ තිංවතුල්ලා මේ කරගත්තා වූ අෂ්ට පරිස්කාර පූජාවන් ගිලම්පස පූජාවන් ධර්ම දානමය පූජාවන් මේ සියලු පින්පෙත් බලයෙන් ඒ පින්වත් මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායස ඒ මහත්මයාගේ ජීවිතයට බලපාන යම් අතීත කුසල් සංස්කාර තිබේ නම් මේ කරගන්නා උතුම් ධර්ම දානමය පින්කම් බලයෙන් ඒ අතීත කුසල් සංස්කාර තුනී වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයත් ඒ තුවාලය සනීප වෙන සනීප වී මුදසාවස සංස්කාරයන් ජීවිතය තුළින් ශක්තිමත් වෙන්න කියලා ඈ